අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මහා බැංකු පොලි අනුපාතය තවත් පහළට විදේශ ප්‍රේෂණ සහ සංචාරකී පැමිණීම් ඉහළට නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයි ජනපති අවධාරණය කරයි සමහර කුහකයෝ වැඩ කරන්නේ නැහැ විවේචන කරනෝ විතරයි සජිත් කියයි සිය පොලි අනුපාත තවදුරටත් අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා වසරේ මේ දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ හා සංචාර කිපෙයින් ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ මේ අතර මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ ගැටලුව මුල් කරගනිමින් Taman ගෙදර යාමට සූදානම් නැති බවද මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 2% දක්වා නොවෙනස්ව පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ. වෙළඳපොළ පොලි අනුපාත පහළ දැමීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමූ බවත් 2023 වසරේ ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග අහෝස කිරීමට තීරණය කළ බවත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. එමෙන්ම නිත්‍ය පහසුකම් සඳහා පනවා තිබූ සීමාවන්ද අප්‍රේල් මස පළමු වනදා සිට ඉවත් කරනවා. බැංකුවලට බලපොරොත්තු වන වෙළඳපොළ පොලි අනුපාතය තවදුරටත් අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතයත් එක්ක ගැළපෙන ආකාරයට අඩුවෙක් කියලා. බලාපොරොත්තු වන බාරනාගර බිල් පාස් අබදම් කරවලත් ඒ සම්බන්ධව අඩුවෙක් කියලා. මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාර කිපෙයින්ද ඉහළ මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කළේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට හිමිව තිබෙනවා. එමෙන්ම 102 ඉක්ම වූ සංචාරකීන් පිරිසක් මේ වන විට දිවයිනට පැමිණෙමින් නැති බව සඳහන් කළ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තුළින් ගෙවනු මාස දෙක තුළ ඉපයූ ආදායම මිලියන 687ක් බවයි සඳහන් කළේ. අපේ විදේශ විනිමය වෙළඳපොළ තුළ විශාල වශයෙන් ලැබීම් පවතින නිසා පුළුවන් වෙලා තියෙනවා සංචිත බලාපොරොත්තු වුණාට වඩා වැඩි වශයෙන් ගොඩනැගීමට. හැම පැත්තෙම ඉතාම සුබදායක විදියට ආර්ථික යථාර්ථයට පත් වෙන ලකුණු පෙන්නන විශේෂයෙන් ආර්ථික වර්ධනය පහුගිය කාර්තුව 4.5 අපි හිතුවට වඩා විශාල වර්ධනයක් බලාපොරොත්තු ඒක දිගටම ඒ ආකාර පවතී. ඒ වගේම අඩු වෙන පොලි අනුපාතය සමග බැංකු පද්ධති තුළින් ණය ලබා දීම ප්‍රයිවට් සෙක්ටර් ක්‍රෙඩිට් කියන එක පුරාණ මාසික දිගනව තවදුරටත් වැඩි වෙලා ආර්ථිකයේ තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය මේ විදියට යයි කියලා බලාපොරොත්තු වෙනවා. මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. යම් කිසි ආකාරයක කෙනෙක්ට තර්කන බුණ මේක වැඩි ගුරු ප්‍රාණය වැඩි කියන එක ඒ අදහස් වලට අපි කරු කළා පාර්ලිමේන්තුවේ අදහස් කරු කළා තමයි මේක දැන් රිවියු කරලා තියෙන්නේ. මුදල් ඇමතුමත් කැවලා තියෙනවා පත් කරන්න කමිටිය මම හිතන ළඟදීම පත් කරා. එතකොට විශේෂයෙන් බලයි වැඩිගුරු ප්‍රමාණය වැඩිද කොහොමද වැඩි වෙන්නේ ඒ ප්‍රමාණය මොනවාද කියන එක ඒක ඒ කමිටිය බලයි. මේ ඇතිවෙච්ච පීඩනය හමුවේ ඇතැම් විට මහ බැංකු ඇතුළෙන් පවා සේවකයෝ යම් ආකාරයකින් කල්පනා කරන්න ගත්තා මහ බැංකු අධිපතිතුමා මේ පීඩනය හමුවේ මේ තනතුර දාලා යයිද කියලා. මම පැහැදිලි කියන්න ඕන මගේ යටතේ වැඩගෙන සේවකයන්ගේ වැටුප් වැඩිවීම කරපු නිසා මම ඉවත්ලා යන්නේ නැහැ. ඒක තමයි පැහැදිලි. මම යනවා නම් රටට කරන දේ කරන්න බැර නම් මිසක්ක මේ ආයතනයේ සේවකයන් වැටුප් වැඩ කරා කියන හේතුව මම දකින්නේ ආයතන ප්‍රධානය වෙද මගේ වගකීමක් තියෙනවා යනු කරලා තියෙනවා. ඒක නිසා මම දකින්නේ මේක මම ඉවත්ලා යන්න හේතුවක් කියන්නේ. මුදල් මණ්ඩලයේ පමණක් නෙමෙයි මේ තීරණය ගන්නෙ වෘත්ති සම්මතයකට සාකච්ඡා කරලා එකඟ වෙලා වසර 3ක් සඳහා සේවකයන් වෙනුවෙන් සාමූහිකගත තීරණයක් අපි දෙගොල්ලම එකතු වෙලා මම දකින්න ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියෙනවා කියලා. නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එදා ප්‍රචණ්ඩත්වයේ වැපිරූ පුද්ගලයන්ගෙන් පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
අවුරුදු ගණනාවකින් විශ්වවිද්‍යාල 17න් මොකක්ද අපි ලබාගෙන තියෙන්නේ? ඒ සම්පූර්ණ ආයෝජනය ලැබුණද? ඒකයි විශේෂයෙන් මම අහන ප්‍රශ්න. විශ්වවිද්‍යාල වෙන්නේ විශ්වවිද්‍යාලේ ඒ පාලනය ගෙනියන්න ඕනේ. ඉතින් පාලනය ගෙනියන්න ඔක්කොම ලෑස්තිද නැද්ද? ඔතනයි තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකක් නැහැ. මෙතන තියෙන මේ දේශපාලනය නිසා සමහර කතිකාචාර්යවරුත් එතන ඉන්නවා. ශිෂ්‍යයන් කෑ ගහනවා. කවුරුවත් එකතු වෙන්නේ නැහැ. රෑගින් යනවා. නමක වදේ. ඒක කඩන්න ඕනේ. ඒක කඩන්න අපි ලෑස්ති. ඒක කඩලා යන්න ඕනේ. ඒ නායකත්ව වෙන්න තියෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ. එළියෙන් දෙන්න බෑ. ඒක එන්න ඕනේ විශේෂයෙන්ම ඇකඩමික් ස්ටාෆ් එකේ. යූරි 9 ඉඳ ජනාධිපතිතුමා නැවේ නැගලා ගියා තිරුකුණම. මට අයින් වෙන්න කිව්වා. මං කොහොමද අයින් වෙන්නේ? මට අයින් වෙන්න තියෙන්නේ වෙන කණ්ඩායමක් ඇවිල්ලා බහුතරයක් තියෙනවා කිව්වා. බහුතරයක් වෙන්නේ නැතුව මට අයින් වෙන්න බෑ. ගෙදරත් පිටිචුව කවන්නේ නැහැ. මං එතන හිටියා. මං ජනාධිපතිතුමාන් පස්සේ මං හරි තත්වයක හිටියේ. මං හිටිය අගමැති කාර්යය සුද්ධ කරගත්තා. ඒතකොට මං අගමැතිවරේ පත් කරා. උඩ තට්ටුවේ ජනාධිපති යට තට්ටුවේ අගමැති. විදෙන්න එක ගොඩ නැගිල්ලක. ඊට පස්සේ මං ජනාධිපති මන්දිරයයි ජනාධිපති කාර්යය සුද්ධ කරා. මේ රට ගෙනියන්නේ. සමහරු කියනවා මේක මානව හිමිකම් අතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. මං එහෙම කරේ නැහැ. මේ රටේ ඡන්දදායකින් ඡන්දෙන් පත් කරපු ආයතන දෙකක් ක්‍රියාත්මක කරන්න මං ආවා. ඒ පාර ගිහින් මානව හිමිකම් කොමිසමට කිව්වා මගේ ගේ ආරක්ෂා කරන්න ගිය පොලිස් නිලධාරීන් අයින් කරන්න. කරන්න දෙයක් නැහැ. වේරතුන ඒටිය කරේ නැත්නම් අද මෙතන නැහැ. රුපියල 300ට එන්නේ. රුපියල 400ක් පයින්. ඉතින් එහෙම තත්වයක් වෙනකොට එකට හිතගෙන වැඩ කරන්න. අධ්‍යාපන ක්‍රමයේ අලුත් කරන්න ඕනේ. ජනාධිපතිතුමනි විශ්වවිද්‍යාල හදන්න නම් මම හිතන්නේ රටේ නීතිය විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වෙන්නම අවශ්‍යයි. එහෙම නොවුනොත් හරි ඒක කරන්න තනියම ආණ්ඩුවකට කරන්න බෑ. අනික්කයි නිශ්ශබ්දන. කරනවා නම් ඔක්කොම ඉන්න ඕනේ එතන. ආණ්ඩුවට කරන්න පුළුවන්. ඒත් අනික ඔක්කොම නිශ්ශබ්ද වෙන මොකද්ද වෙන්නේ? විශ්වවිද්‍යාලය ඇතුළෙත් ඒ කණ්ඩායම ඉන්නවා. එහෙනම් විශ්වවිද්‍යාල පිටේ එක හදලා ගන්නවා. මං අහන්නේ ඒකට ඉඩ දෙනවද කියලා. මේ උනේ 80 දශකයේ ඇති උනේ එකෙන් මේ ඔක්කොම නැති උනේ. තව සැරයක් අපි යනවද? එතෙන්ට යන්න බෑ. සමහර කුහකයන් වැඩ කරන්නේ නැතිව විවේචන පමණක් සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල බස්රථ ලබාදීමේ වැඩසටහනේ 87 අධියර රත්නපුර වක්වාන ගොඩකවල රාහුල ජාතික පාසල කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා. එම පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථයක් ලබාදීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. දැන් ඔබ සිළු දෙනාම දන්නවනේ සමාජයේ පොඩි අංශු මාත්‍රයක් ඉන්නෝ කුහකයෝ. ඒගොල්ලෝ කියයි ඔය සජිත් ප්‍රේමදාස ඔහොම කිව්වට කොහොමද මේ අඩුපාඩුකම් සපුරාගන්නේ? මං ඒගොල්ලොන්ට කියන්න කැමතියි ඕගොල්ලෝ නම් ඇඟිලි දික් කරගන්න තමන්ටම, එහෙම නැත්නම් ඇඟිලි දික් කරන්න මේ රටේ සම්ප්‍රදානුකූල දේශපාලනය ක්‍රියාත්මක කරපු අයට. ඒ මොකද ඒගොල්ලෝ වැඩක් කරේ රටේ ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, රජයට සම්බන්ධ මන්ත්‍රී වෙලා ඒගොල්ලොන්ට ඇඟිලි දික් කරන්න. අපි ඔප්පු කරලා තිබෙනවා බලයක් නැතුව වැඩක් කරලා. සුහුරු පාසල් බවට අංග සම්පූර්ණ පාසල් අපි බිහි කරන්නේ අධ්‍යාපනයට වෙන් කරන රජයේ මුදල් වලින් නෙවෙයි. එහෙම කරන්න බෑ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. අපි නිර්මාණය කළ තිබෙන අලුත් වැඩසටහන් කීපයක් කැපකරු මාපිය ක්‍රමයක් පටන් ගන්නවා පාසල් 10126. මෙරට පාසල් 10126. දේශීය විදේශීය ඉන්න කෝටිපතියන් 10126. අපි එකට සම්බන්ධ කරමු. කැපකරු මාපියන් හැටියට ඒ දානපතියන්ගේ අරමුදල් මේ රටේ පාසල් 10126 ටම අමතර අරමුදල්, අයවැයෙන් වෙන් වෙන මුදලට අමතර අරමුදල් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීමටත්, ජාතික අවම දෛනික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමටත් නියමිතයි. මේ අතර විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටුවා, ඒ වෙනුවට නව බදු පනතක් හඳුන්වා දීමට අවධානය යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුරු ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි. මාර්ග සංවර්ධන අධිකාරී යටතේ තිබුණ අධිවේගී මාර්ග පද්ධතිය සහන්‍යා ඉන්වෙස්ට්මන්ට් සමාගමට පවරා දෙන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු සේවකයෙක්ගේ රැකියා අවස්ථා හිමිවීමක් හෝ ඔවුන්ගේ වරදාන වර ප්‍රසාද අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටෝලා, ඒ වෙනුවට HS කෝඩ් 210ක් යටතේ වර්ගීකරණය වන භාණ්ඩ වර්ග 64ක් ආනයනය කිරීමේදී සුසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටවීම සඳහා පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
ලැබුණා. ස්පෙෂල් කමාඩිට ලෙවි එක ඒක තනි බද්දක් නෙවෙයිද වෙන වෙන බදු ඔක්කොම එකහො කරනවද? මේ බද්ද අවෝසි කළා. නව බද්දක් බදු ලිහිල් කරන ප්‍රතිපත්තියටත් එකඟ වෙන පරිදි ආනයන බදු ක්‍රමයකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. IMF එකත් එක්ක ගිවිසුම් ගොඩක් අත්සන් කරලා තියෙනවානේ. දැන් ඉදිරියේදී බලයට පත් වෙන්න බලන් ඉන්න පුද්ගලයෝ සඳහන් කරනවා මේ ගිවිසුම සමාලෝචනය කරනවා වෙනස් කරනවා කියලා. එහෙම වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය ගිවිසුම කවුරු හරි කෙනෙක් වෙනස් කරනවා කියනවා නම් සංශෝධනය කරනවා කියනවා නම් එවැනි කෙනෙකුට සති දෙකක්වත් ලංකාව ආණ්ඩුකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ණය ආපසු ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පවත්වන්නේ ණය ගිවිසුම් ඇති කරගන්නේ ශ්‍රී ලංකා ආණ්ඩු වශයෙන් මිසක් රනිල් වික්‍රමසිංහ වශයෙන් හෝ කිසියම් පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි. මේ ගිවිසුම් තමන්ගේ දේශපාලනය අනුව වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක මහා ජාතික ඛේදවාචකයක මූලාරම්භය පමණයි. දැන් IMF එක සම්බන්ධයෙන් මෙතෙක් කල් රහසිගතව කරුණු එළියට නොදාපු කරුණු තියෙනවද ජනතාව ජනගත නොකරපු? කිසිම දෙයක් නැහැ. විනිවිදභාවයෙන් තොරව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වැඩ කරන්නේ. ඕනම කෙනෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලංකාව ගැන බලාගන්න පුළුවන්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.